අපේ චැනල් එක ලංකාවේ ඉඳන් බලන කට්ටිය වගේම පිටරට ඉඳන් බලන කට්ටිය ටික දෙනෙකුත් ඉන්නවා. ඒ අතරේ සිංගප්පූරුවේ ඉඳන් බලන කීප දෙනෙකුත් ඉන්නවා මට බැක් එන්ඩ් එකේ පේනනවා. එහෙම අය ඉන්නවා. ඉතින් සිංගප්පූරුව මට මතක් වුණේ සැප්තැම්බර් 16 වෙනිදා තමයි සිංගප්පූරුවේ පළවෙනි අගමැති ලී ක්වාන් යූගේ උපන්දිනේ. ලී ක්වාන් යූ ජීවතුන් අතර හිටියා නම් 2024දී ඔහුට වයස අවුරුදු 101ක් වෙනවා. හැබැයි දැන් සිංගප්පූරුවේ ඉන්න කට්ටිය මේ වීඩියෝ එක බලනකොට අනිවාර්යයෙන්ම 17 වෙනිදා වෙලා මට 16 වෙනිදා උදේ මේක කරගන්නට බැරි වෙච්ච නිසා. ලී ක්වාන් යූගේ බොහොම ප්‍රසිද්ධ පොතක් තියෙනවා From Third World to First කියන පොත. මෙන්න මේ පොත සිංගප්පූරුවේ දියුණුව සිද්ධ වෙච්ච හැටි 1960 ගණන් වල ඉඳලා සිංගප්පූරුවේ දියුණුව වෙච්ච ඒ කතාව තමයි ඔහු සාකච්ඡා කරන්නේ. ඉතින් මේ පොතේ සිංහල පරිවර්තනය ළඟදී අවිල්ල තිබුණා. මම දන්නේ කවදද ඒක පබ්ලිෂ් වුණේ කියලා. නමුත් මම හිතන්නේ උපාලි රත්නායක කියලා මහත්මයෙක් වෙන්න ඕනේ ඒක ලියලා තිබුණේ. මම දැක්කා අපේ මේ YouTube අවකාශයේ තියෙනවා මේ රුක්මල් ගමගේ කියලා අයියා කෙනෙක්. එයා channel එකක් කරනවා with රුක්මල් ගමගේ කියලා. ඒකේ පොත්පත් ගැන කතා කරනවා. එයා එයාගේ Facebook page එක, එයාගේ Facebook කිනුමේ සටහන් කරලා තිබ්බ මේ සිංහල පරිවර්තනය ගැන දැන් ටික දවසකට කලින්. මම දන්නේ නැහැ YouTube එකට ඒ ගැන වීඩියෝ එකක් කරාද කියලා. මම සමහරට කරන්න ඇති, මට මග ඇරෙන්න ඇති. නමුත් මම මේ පොත ගැන කියාගෙන ආවේ අපි සාමාන්‍යයෙන් ඉගෙනගෙන තියෙන දෙයක් තියෙනවා, අපිට කියන දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් නායකයෙක් ඇවිල්ලා රට ගොඩ ගන්නවා, රට එහෙම කියනවානේ. ඉතින් සමහර කට්ටිය පුළුවන් කියනවා. පුළුවන් කියන කට්ටිය පුළුවන් කියන එක අරගෙන තියෙන තේ ස්ලෝගන් එක පවා අරගෙන තියෙන බරක් ඔබාමගෙන්. ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් කොහොම හරි මේ අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි එහෙම තනි පුද්ගලයෙක් නෙමෙයි මේක ගොඩනගන්නේ, මොකක් හෝ දෙයක් ගොඩනගන්නේ. ඒකට කණ්ඩායමක් ඉන්න ඕනේ කියන එක මේක මේ බොහොම පැහැදිලිවම කියනවා ලී ක්වාන් යූ විසින්ම. ඔහුගේ මේ පොතේ ඔහු ඇත්තම කොටස් තුනකට කඩලා තියෙනවා. මේකෙන් පළවෙනි කොටස පාර්ට් 1 එකේ පළවෙනි චැප්ටර්ස් 15 තියෙනවා. ඔක්කොම පරිච්ඡේද 43ක් තියෙනවා. පළවෙනි පරිච්ඡේද 15 තියෙන්නේ මේ පාර්ට් 1 getting basics ready getting basics right කියන එක. මූලික දේවල් ටික හරියට කරගන්නවා කියන එක. මේකෙදි කතා කරනවා යා කොහොමද ඒ රටේ ආරක්ෂාව තහවුරු කරන්න කටයුතු කළේ. එතකොට මේ ආයෝජන ගෙන්වන්න කටයුතු කළේ කොහොමද? වරාය දියුණු කරන්න යා කටයුතු කළේ කොහොමද? ඒකට යා භාවිතා කරපු ඒ තර්කය මොකද්ද කියන කාරණා ගැන ඔහු සාකච්ඡා කරනවා. එතෙන්දි අන්තිමට 15 වෙනි පරිච්ඡේදය තමයි conductor of an orchestra. ඒ කියන්නේ සංගීත කණ්ඩායමක් මෙහෙවන කෙනෙක් විදිහට තමයි යාට තමන්ව පේන්නේ කියන එක. ටීම් එකක් ඉන්නවා. එක එක්කෙනාගෙන් ගත යුතු දේවල් තියෙනවා. ඒව අරගෙන ඉවර වෙලා ඒ තුලින් තමන්ගේ කාර්යය කරන එක කියලා. ඉතින් මට මේ conductor of an orchestra කියලා කිව්ව ගමන් මතක් වුණේ හැබැයි වෙන එකක්. 2012 ඔලිම්පික් සමාරම්භ කෝලෙලෙදී මිස්ටර් බීන් කරපු රංග දැක්වීම. ඒකෙදි ඕගොල්ලන් එක බලලා තියෙනවා නම් ඕගොල්ලන් මතකද එයාට බාර දුන්නේ එක කී එකක් ප්ලේ කරන්න. නමුත් ඒ කී එක ප්ලේ කරන එකත් කොච්චර වැදගත් වුණාද ඒ සම්පූර්ණ මියුසික් මේ ඒ සංගීත නිර්මාණය සඳහා කියන එක සමහර විට ඕගොල්ලන්ට මතක ඇති. ඉතින් අන්න ඒ වගේ කොච්චර පොඩි රෝල් එකක් ප්ලේ කරන කෙනෙක්ගෙන් වුණත් ඒ අවශ්‍ය දේවල් අරගෙන ඉවර වෙලා ටීම් එකක් ඉස්සරහට අරගෙන ගිහිල්ලා තමයි රටක් දියුණු කරන්න පුළුවන් කියන එක ලී ක්වාන් යූ කියනවා. ලී ක්වාන් යූ කියන කරපු හැමදේම සාධාරණ නැහැ. අපි 얘 ගැන වෙනම කතා කරන්න ඕනේ වෙන වෙලාවක. නමුත් වැදගත්ම කාරණේ තමයි ලී ක්වාන් යූ මේ රට ගොඩනගපු විදිහෙන් එයා අපිට ඉගෙන ගන්න තියෙන දේවල්. මම පෞද්ගලිකව විශ්වාස කරන විදිහට ලංකාවේ අපිට මගහැරිච්ච දේ තමයි අපිට කියන අභිමාණයෙන් ලෝකෙට පෙන්වන්න පුළුවන් දේවල් අපිට හරි අඩුයි මේ මෑත කාලෙකදී. සිංගප්පූරුව මේ පහුගිය අවුරුදු 70ක විතර කාලය තුළ, ඇතන 60ක විතර කාලය තුළ දියුණු වෙලා ලෝකෙට පෙන්වන්න දේවල් ඒගොල්ලන්ට තියෙනවා. ඒගොල්ලෝ ගොඩනගලා තියෙනවා. ඒතකොට ඒගොල්ලන් පුංචි රටක් වුණාට කවුරුවත් ඒගොල්ලන්ට කෝචොක් කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ යමක් ගොඩනගලා තියෙනවා. අපිට එහෙම ගොඩනගලා නැහැ දෙයක්. අන්න එතන තමයි මම හිතන්නේ අපිට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපිව රීබ්‍රෑන්ඩ් කරගන්නට අවශ්‍යයි. අපේ සන්නාමය වෙනස් කරගන්නට අවශ්‍යයි. අපි මේ සන්නාමය වෙනස් කර ගැනීම සඳහා කණ්ඩායමක් විදිහට අපි හැමෝගෙම ගන්න පුළුවන් දේවල් අරගෙන ඉස්සරහට යන්න අවශ්‍යයි. ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. නමුත් අපි දකින්නේ නැහැ සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලන ව්‍යාපාර එකක්වත් මෙන්න මේ කතාව කියනවා. ඒ වෙනුවට දැන් පහුගිය කාලේ නම් සිද්ධ වුණේ එක්කෝ තාත්තගෙන් පුතාට, එක්කෝ පරම්පරාවෙන් පරම්පරාවට. එහෙම
මේක ගෙනියනවා මිසක හරි හමං නායකත්වයක් හරි හමං විදිහකට මේක ගෙනියන්නේ නැහැ. දැන් අලුතෙන් එන දේශපාලන ව්‍යාපාරවල විකල්ප විදිහට එන දේශපාලන ව්‍යාපාරවල පවා සමහර වෙලාවට අපි මෙන්න මේක දකින්නේ නැහැ. අපි හැම වෙලාවෙම කල්පනා කරන්නේ ගැලුම්කාරයෙක් ඉන්නවා, මේ ගැලුම්කාරය අපි බේර ගන්නවා කියලා එක්තරා විදිහක ආගමික මේ අන්ධභක්තියක් තමයි අපේ තියෙන්නේ. ඉතින් ලී ක්වාන් යූම කියනවා මම සංගීත කණ්ඩායමක් කන්ඩක්ට් කරපු මිනිස්සෙක් හා සමානයි කියලා. ඉතින් සිංගප්පූරුව හදපු මිනිහා කියන එක වැරදි. සිංගප්පූරුව හදන්න පාර පෙන්නපු මිනිහා, ඒ කණ්ඩායමට ගයිඩ් කරපු මිනිස්සයා එහෙම කියනකොට අපි එයාට කියනවා සිංගප්පූරුව හදපු මිනිහා කියලා.